नमस्कार वेवा बुदुरुवनट समदा बुदु हिमि शरण यामि। नमस्कार वेवा दमरुवनट समदा सदहम शरण यामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरण यामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरण यामि। साधु साधु साधु। श्रद्धावंत पिंगुतुनी मे लोकेट कलातुरकिन तमाय भाग्यवत्तु अरहत्तु सम्मा सम्बुद्धन् वहन्से नमक् पहलवन्न नीद मे लोकेट पहल वेला मे लोकयाट किया देना मे लोक सत्यट किया देनवा मे संसारे एनकोट අපට දුක කියන එක උරුම වෙනවා කියලා. සංසාරේ අපි යනකොට අපිට දුකට මුහුණ දෙන්න වෙනවා කියලා. ඉතින් මේ දුකට මුහුණ දෙන මේ අවස්ථාව මේ ලෝකයාට විවිධාකාර ස්වභාවයෙන් පෙන්වා දීලා මේ දුකේ නිදහස වෙන තමයි බුදුරණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඊතර පින්වතුනි මේ ලෝක සත්‍යයට මුහුණ දෙන්න වෙන දුක මොකද්ද? ඉපදීම දුකයි. අපි හැමෝටම මේ සසර යනකොට ඉපදීම නම් වූ දුකට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ අපි මේ යනකොට අපි ඉපදෙන්න පුළුවන් බිත්තරයක් ඇතුලේ. බුදුරණන් දේශනා කරන මේ සංසාරේ මේ සත්‍යය එනකොට බිත්තර ඇතුලේ ඉපදින සත්‍යයන් අතර ඉපදින්න පුළුවන්. ඒ කියන්නේ බිත්තරයක් ඇතුලේ ඉපදින සතු කවුද? ඈ? ඔව්. කුරුල්ලෝ ඉන්නවා නේද? කුරුල්ල වර්ගය ඉන්නවා. කුකුලෝ ඉන්නා නේද? ඔව් බුදුරණහන් දේශනා කරන එක දේශනාවකදී සංවිතනිකය තියෙන්නේ බුදුරණහන් දේශනා කරනවා පින්වත් මහන්නි මේ සසරේ අපි කුකුල් වෙලා ඒ ඉපදිච්ච වාර ගන්න සිහි කරනකොට ඒ කුකුල් වෙලා විතරක් බිලි කැපිච්ච වාර ගන්නේදී ගලා ගිය ලේ ප්‍රමාණය මහා සාගරට වඩා විශාලයි කියනවා. ඉතින් බලන්න කුකුල් වෙලා විතරක්ම බිත්තරයක් ඇතුළේ ඉපදින සත්තු අතර ඉපදෙලා ඒ කියන්නේ කුකුල් වෙලා විතරක් බිලි කැපිච්ච වාර ගන්නෙදි ගලා ගිය ලේ ප්‍රමාණය සතර මහා සාගරට වඩා විශාලයි කියනනම් කොවිතරම් කුකුල් වෙලා අපි සසරේ එන්නේද? ඒ වගේම බුදුරණන් දේශනා කරන ආයේ මේ සත්ත්ව ලෝකේ අපි එනකොට අපිට ඉපදින්න වෙනවා මෞකුසවල. ඒ කියන්නේ මේ මනුස්ස මෞකසවල අපි ඉපදෙන්න පුළුවන්. එහෙම නැත්නම් තිරිසන් මෞකසවල ඉපදෙන්න පුළුවන්. ඒ කියන්නේ ඊතර මේ ඉපදීම් බලන්න හරි දුකක් කියන එක බුදුරණන් වහන්සේ දේශනා කරනවා. පින්වත් මහන්නි මේ සසරේ අපි මේ හරක් වෙලා ඉපදිච්ච වාර ගන්න සිහි කරනකොට හරක් වෙලා විතරක් බිලි කැපිච්ච වාර ගන්නෙදී ගලා ගිය ලේ ප්‍රමාණය සතර මහා සාගර වඩා විශාලයි කියනවා. ඒතකොට පින්වදින අපි මේ සසර ඉඳගෙන ඉපදීම නම් දුකට, ඒ කියන්නේ හරක් වෙලා ඉපදිනා මහා විශාල වාර ගන්න අපිට තිරිසන් ලෝකෙ ඉපදලා දුක් විඳින්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ එනවා බුදුරණන් දේශනා කරනවා මේ සත්‍යයන් තෙත් පරිසර ඉපදින්න පුළුවන්. ඒ වගේ මේ සත්‍යයන් ඕපාතික ඉපදින්න පුළුවන්. මෙන්න මේ වගේ පින්වතුනි භාග්‍යතුන් වහන්සේ මේ ඉපදීම නම් දුක ලෝකයට කියා දෙනවා. ඒ වගේම බුදුරණන් වහන්සේ දේශනා කරන මේ සසරේ එනකොට ලෙඩවීමේ දුකට මුහුණ දෙන්න වෙනවා. ලෙඩවීමේ දුකට මුහුණ නොඑක ආකාර ලෙඩ රෝග මේ ශරීරය හැදෙනවා. ඇස් රෝග, කන් රෝග, දිවේ රෝග, කය රෝග, ඉතින් මේ අංශභාග, පිළිකා, වගඩු රෝග මේ වගේ නොඑක ආකාර රෝග ගණනාවක් බුදුරණන් වහන්සේ ගිරිමානන්ද කියන සූත්‍රයේදී
ආදීන සංඥා කියන ඒ කොටසේදී බුදුරණන් විස්තර කරනවා පින්වත් මහන්නි මෙන්න මේ සත්‍යය එනකොට නොඑක ආකාර ලෙඩ රෝග වල මුහුණ දෙන්න වෙනවා මේ සසර එනකොට ඒ වගේම වයසට යන එකත් දුකක් නේද වයසට යනකොට දුකක් ඇවිද ගන්න අමාරුයි හිට ගන්න අමාරුයි කතා කරන්න අමාරුයි කෑම කන්න අමාරුයි නේද හරි නිින්ද යන්නේ නැහැ වයසට එන ආබාධ වයසට යන එකත් දුකක් කියනවා මේ සත්ව ලෝකේ අපි එනකොට මෙන්න මේ දුකට උරුම දුකට මුහුණ දෙන්න එනවා කියලා බුදුන් වහන්සේ විස්තර කරා ඊළඟට මරණයටපත් වීම මරණයටපත් වෙන එකත් දුකක් අපි නොඑක ආකාරයෙන් විවිධ ස්වභාවයෙන් මරණයටපත් වෙන්න පුළුවන් එක්ක පය ලිස්සලා වැටලා මැරෙන්න පුළුවන් එහෙම නැත්නම් පපු ඉරවල මැරෙන්න පුළුවන් එහෙම නැත්නම් වාහනේ කැපිලා මැරෙන්න පුළුවන් නේද නැත්නම් ගුටි කාලේ මැරෙන්න පුළුවන් නේද ඉතින් නොඑක ආකාරයේ මේ මරණයට මුහුණ දෙන්න වෙනවා අපිට එක්ක වතුර ගිල්ල මැරෙන්න පුළුවන් නැත්නම් පිලිස්සිලා මැරෙන්න පුළුවන් ඉතින් මේ සසරේනකොට අපිට ඔය වගේ මැරි මේ මේ මියා මේ දුකට මුහුණ දෙන්න වෙනවා ඒ වගේම ප්‍රියයන්ගෙන් වෙන්නීමේ දුකට මුහුණ දෙන්න වෙනවා අප්‍රියය එකතු වීම නේද තමන් අකමැති අයත් එක්ක එකතු වීම නිසා අපිට දුකට මුහුණ දෙන්න වෙනවා කැමති දේ නොලැබීමට කැමති දෙයක් තියෙනකොට ඒක මේ ඒක නොලැබෙනකොට ඒකත් දුකක් මෙන්න මේ වගේ දුක නම් වූ ආර්ය සත්‍ය ගුරු උපදේශ රහිතව අවබෝධ කරගත්තා ඉතින් බුදුරන් වහන්සේ ඒ වගේම දකිනවා මේ 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 දුක හටගන්නේ කොහොමද මේ දුක නැති කරන්නේ කොහොමද නැති කිරීමේ මාර්ගය කොහොමද කියලා අන්නේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන තමයි ලෝකයට දේශනා කරන්නේ මෙන්න මේ සසරි මෙහිම භයානක දුකක් තියෙනවා මේක නිදහස් වෙන්න ආර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා. ඉතින් පින්වතුනි මේ සසරි අපි මෙහෙම නොඑක ආකාර දුක් විඳිනකොට අපිට මේ මේ ජීවත් වෙන සමාජය තුළ එක එක දුක්ඛම් කටළු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේ කතාවක් ගැන තමයි මේ බුදුරණන් වහන්සේ දැන් විස්තර කරන්න යන්නේ මේ දේශනාවේ. මේ තමයි බුදුරණන් වහන්සේ විස්තර කරන මේ දේශනාව වාණිජ්‍ය සූත්‍රය කියලා. මේ දේශනාවේ නම තමයි වාණිජ්‍ය සූත්‍රය. ඒ කියන්නේ විලඳාම ගැන වදාළ දේශනාව. මේකේ තරි ලස්සන කාරණාවක් බුදුරණන් වහන්සේ මේක මතු කරනවා. මේ දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ දෙවන පොත් වහන්සේට. මේ වාණිජ්‍ය සූත්‍රය, ඒ කියන්නේ විලඳාම ගැන වදාළ දේශනාව සඳහන් වන්නේ මොන පොත් වහන්සේ තුළද? අංගුත්තර නිකායේ දෙවන පොත් වහන්සේ තුල මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ බැහැ දකින්න ආවා භාගතුන් වහන්සේට වන්දනා කරා කවුද වන්දනා කරේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වන්දනා කළා භාගතුන් වහන්සේට කියනවා භාගතුන් වහන්සේ මේ සමහර ප්‍රසිද්ධ මේ වෙළඳාම් කරන අය ඉන්නවා මේ ව්‍යාපාර කරන අය ඉන්නවා භාගතුන් වහන්සේ ඒ අය සමහර අය ඉන්නවා මේ සම්පූර්ණයෙන්ම කඩා කප්පල් වෙනවා ව්‍යාපාරේ පටන් ගත්තම සමහර ව්‍යාපාරිකයෝ ඉන්නවා ව්‍යාපාරය පටන් ගත්තන් පස්සේ සම්පූර්ණයෙන් බංකොලොත් වෙලා යනවා කඩා කප්පල් වෙලා යනවා බලන්න මේක දුකක් නේද? සමහර හැටි මේ මුණ බලන්න සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට ඒ දුකට මුහුණ දෙන අවස්ථාවක් ගැන කාරණා තමයි මේ දෙක සාකච්ඡා වෙන්නේ. සාරිපුත් සාන්සේ භාගතුන් වහන්සේ. මොකක්ද කියන්නේ භාගතුන් වහන්සේ මේ ව්‍යාපාරිකයෝ ඉන්න මේ ලෝකේ ව්‍යාපාර පටන් ගත්තන් පස්සේ තිබ්බ ටිකක් නැති වෙලා යනවා. තියෙන ධාරයන් නැති වෙලා බංකොලොත් වෙලා යන ව්‍යාපාර තියෙනවා. ස්වාමීන් භාගතුන් වහන්සේ මේ ව්‍යාපාරයට ඒ වගේ දෙයක් වෙන්න හේතුව මොකද්ද? ඔන්න පළවෙනි කාරණේ දෙවෙනි කාරණාව අහන භාගතුන් වහන්සේගෙන් භාගතුන් වහන්සේ තව ව්‍යාපාරිකයෝ ඉන්නවා තව වෙළඳාම් කරන අය ඉන්නවා ඒ අය ව්‍යාපාරي කරගෙන යන්නේ ණය වෙවි බොහොම මාරියෙන් තමයි ඇදගෙන තමයි මේ ව්‍යාපාරي කරගෙන යන්නේ බොහොම මාරියෙන් කරගෙන යන්නේ භාගතුන් වහන්සේ එහෙමත් මිනිස්සු දුක් විඳින අය ඉන්න බොහොම මාරුයි ණය වෙවි නේද දුක්ඛම් කටුළු මැද්දේ ව්‍යාපාර කරගෙන අර අය ඉන්නවා ස්වාමීනි භාගතුන් වහන්සේ
මේකට හේතුව මොකද්ද? ඔන්න කාරණා දෙකයි නේ. ඊයේ බුදුරණන් වහන්සේකින් අහනවා භාග්‍යතුන් වහන්සේ. තව ව්‍යාපාරිකයෝ ඉන්නවා, වෙළඳාම් කරන අය ඉන්නවා. ඒ අය ව්‍යාපාරය පටන් ගත්තා, වෙළඳාම් පටන් ගත්තාම ඒ හිතපු විදිහට දියුණු වෙන ව්‍යාපාරයක් තියෙනවා. මොකද්ද? ව්‍යාපාරය පටන් ගත්තාන් පස්සේ එයා හිතන විදිහට දියුණු වෙනවා. ස්වාමීනි මේකට හේතුව මොකද්ද? ඔන්න කාරණා තුනයි. ඊළඟට බුදුරණන් වහන්සේ අහනවා භාගතුන් වහන්සේ තවත් සමහර ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඒ ව්‍යාපාරිකයෝ ව්‍යාපාරය පටන් ගත්තම යම්කිසි පුද්ගල ව්‍යාපාරය පටන් ගත්තම එයාට හිතා ගන්නවත් බැ භාගතුන් වහන්සේ මේ මේ ව්‍යාපාරي කොහොමද දියුණුනේ කියලා හිතා ගන්නවත් බැරි තරමට දියුණු වෙනවා. සමහර හිම කියන නේද? මං හිතුවත් නෑ මෙච්චර මේ විදිහට දියුණුවේ කියලා. අන්න බුදුරණන් වහන්සේ අගින් අහනවා භාගතුන් වහන්සේ මේ මේ ඒ හිතපු නැති විදිහට ව්‍යාපාරය දියුණු වෙන්නේ හේතුව මොකද්ද? ලස්සන කාරණාටිය ව්‍යාපාර ගැන වෙළඳාම ගැන තමයි මේ දැන් මේ දේශනාවේ සඳහන් වන්නේ. එතකොට භාගතුන් වහන්සේ විස්තර කරන මේ විදියට මේ දැන් පළවෙනි කාරණා මොකද්ද? ස්වාමීනි භාගතුන් වහන්සේ සමහර අය ඉන්න ව්‍යාපාරය පටන් ගත්තම තියෙන් ටිකක් නැති වෙනවා. වංකුලොත් වෙලාම යනවා. ඒකට හේතුව මොකද්ද? ඔව් බුදුරණන් දේශනා කරනවා පින්වත් සාරිපුත්ත. ඒකට හේතුව මෙහෙමයි. මේ එහේ ඒ පුද්ගලයන් කලින් ජීවිතවලදී ශ්‍රමණයන් වහන්සේලා බ්‍රාහ්මණයන් වහන්සේලා හම්බෙනවා. හම්බෙලා ඒ අය කරා ගිහිල්ලා කතා කරනකොට අහනවා ඒ පුද්ගලයන් ස්වාමීනි මේ අපි මොකද්ද වෙන්න ඕන? මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් කියන්න. එතකොට මේ ශ්‍රමණ වහන්සේ බ්‍රාහ්මණ වහන්සේ කියනෝ අපිට ඉතින් මෙහෙම අවශ්‍යතාවයක් දැන් අහනවනේ තියෙනවා නම් කියන්න කියලා. අහපු හින්දා දැන් කියනවා. එහෙනම් මේ මෙහෙමයි මහත්තයා මෙන්න මේ කටයුතු තීරණ කරන්න පුළුවන් නම් හොඳයි කියලා. මේ පුද්ගලයා ඒක ඇහුව අහන විතරයි. ගෙදර ගිහිල්ලා මේ එයා ඒ බාරගත්තදී පුරුන්දුචිදී අතහරිනවා. මඟ හරිනවා. ඒ නැතිකමට නෙවෙයි. ඒ කියන්නේ මෙයාට තියෙන ඒ පුරුන්දු දේ කරන්න. නමුත් මෙයා හිතලා මඟ හරිනවා. ඒ කියන්නේ ඔය ඉතින් සානල්ල ඔය කිව්වට මේ ඔය මේ හැමදේම අතහැල්ලන ඉන්න ඉතින් ඔය කිව්ව පළට අපි දෙන්න ඕනේ කියලා මොකක් හරි සිතුවිල්ලක් ඇවිල්ලා අතහරිනවා, මඟ හරිනවා. ඔන්න පුරුන්දු වෙනවා, පුරුන්දු ඉෂ්ට කරන්නේ. පිංහ සාරිපුත්ත බුදුරණන් දේශන පිංහ සාරිපුත්ත අන්නේ කාරණාව නිසායි යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකෙට ඒ වගේ කෙනෙක් මනුස්ස ලෝකෙට ආපු කාලයක අති ජීවිතවල ඔය වගේ දේවල් කරලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා යම් කිසි කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්නවාද ඒ ව්‍යාපාරය මේ මේ සම්පූර්ණයෙන් බංකුලොත් වෙලා යන්න තිබ්බ ටිකක් නැති වෙලා යන්න ව්‍යාපාරයේ කඩා කපල් වෙන්න හේතුව අන්නේ කාරණාව දැකද කලින් ජීවිතේ සමයන් බ්‍රාහ්මණයන් වහන්සේලාගෙන් අහන මොනවද ඕනි කියලා එහෙම ඇවිල්ලා මේ අපි එහෙනම් ඒ දේ කරලා දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. පොරොන්දුනාට ඒක කරන්නේ අන්නේ ව්‍යාපාරය කඩා කපල් වෙන කාරණාව. ඊරසි බුදුරණන් වහන්සේ දේශනා කරන මේ පිංහ සාරිපුත්ත ඔබ ඇහුව නේද සමහ තවත් ව්‍යාපාරයක් පටන් ගත්තන් පස්සේ යම් කිසි පුද්ගලෙයි ව්‍යාපාරය කරගෙන යනකොට මේ ව්‍යාපාරය කරගෙන යනකොට මේ ණයවි තමයි බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ හේදි. එහෙම ව්‍යාපාර අපි අහලා තියෙනනේ හැමතැනටම ණයවි බොහොම අමාරුවෙන් අර කරන්නන් වාලි තමයි කරන්නේ කරගෙන යන්නේ. පටන් ගතිහින්ද කරගෙන යන්නත් වෙනවා අතහරින්නත් බෑ. ඇයි ණයනි නේද? ණයවි දැන් ඒ වගේ ගිවා හිමීට යන්නේ. පිංහ සාරිපුත් මේකට මේ හේතුව මෙන්න මේකයි. ඒ තමයි කලින් ජීවිතවල ඒ පුද්ගලයන් කලින් ජීවිතවලදී සමුරයන් වහන්සේලා බ්‍රාහ්මණයන් වහන්සේලා
ගිල හම් වෙනවා. ආන ස්වාමිනී අපි මොකක්ද වෙන්න ඕනේ? අපි මොකක් හරි කටයුත්තක් කරන්න තියනවාද? ඉතින් අහන නිසා කියනවා පිංගල් මේ මහත්මිය මහත්මිය මේ මේ දී කරන්න පුළුවන් නම් හොඳයි. මේ දීදී අවශ්‍යතාවයක් තියෙනවා. අහන නිසා කියන්නේ. ඒතර ආ හොඳයි එනම් කියලා පොරොන්දු වෙනවා. පොරොන්දු වෙලා ගිහිල්ලා පොරොන්දුන්නේ යම් දෙ යම් විදියටද ඊට වඩා මේ බාල විදියට. ඉතින් මෙයාට මුදල් අංගිකම් වලින් අඩුවක් නැහැ මෙයාට සම්පූර්ණයි. නමුත් හිතනවා මේ සමයන් වහන්සේලා බ්‍රාහ්මණයන් අතර හැමදේම අතහැරලා ඉන්නේ. මේ ඉතින් මේ අපි ওই කිව්ව පළට හොඳම මේ වගේ නම් දෙන්න ඕනේ නැණ ඉතින්. නේද? සූර්ය පාට ඇතුම් මේ තුන් සූර්ය පාට ඇතුම් හොඳටම ඇතිනේ. කිර මොකක් හරි සිතුවිල්ලක් මෙයාට එනවා. අර ලෝභ සිත ඇති වෙන මොකක් හරි අදහසකට ඇවිල්ලා. ලෝභ සිත ඇවිල්ලා කොහොම හරි අර පුරුන්දුනි යම් දෙයක්ද ඊට වඩා බාල විදිහට කරනවා. දැක්කද? ඉතින් බුදුරණන් වහන්සේ දේශනා කරනවා පින්වත් සාරිපුත්ත මේ අන්න එවන් පුද්ගලෙක් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ව්‍යාපාරයක් පටන් ගත්තම ව්‍යාපාරයේ මේ කරගෙන යන්න වෙන්නේ හතර වටේ ණයවි කියනවා. බොහොම අමාරුයින් කියනවා. නැගිටින්න බෑ කියන ව්‍යාපාරේ. දැක්ක තේරේතු බලන්න. එතකොට මේ යම් දෙයක් පුරුන්දිනවද? ඒ පුරුන්දිනට වඩා අඩුවෙන් බොහොම බාල විදිහට තමයි ඒක ඉෂ්ට කරන්නේ. බුදුරණන් වහන්සේ කියන ඒ කාරණාව නිසායි ව්‍යාපාරය පටන් ගත්තාන් පස්සේ බොහොම මාරි ණයවි තමයි ව්‍යාපාරය කරගෙන යන්නේ. භාග්‍යතුන් වහන්සේ කියන පින්වත් සාරිපුත්ත තව කාරණාවක් ඇහුවා නේද? මේ ව්‍යාපාරය පටන් ගත්තාන් පස්සේ හිතපු විදිහට දිනුනවා කියලා නේද? ඊළඟ කාරණා මොකද්ද? ව්‍යාපාරය පටන් ගත්තම ඒ ව්‍යාපාරිකය හිතන විදිහට දිනු වෙනවා. පිංගස් සාරිපුත්ත ඒකට මෙන්න මේ විදිහයි මේ කාරණාව. කොහොමද කලින් ජීවිතේදී මේ පුද්ගලයා අහනවා ශ්‍රමණයන් වහන්සේලා බ්‍රාහ්මණයන් වහන්සේලා ගාවට ගිහිල්ලා අහනවා මේ ශ්‍රමණයන් වහන්ස බ්‍රාහ්මණයන් වහන්ස අපි මොකද්ද වෙන්න ඕන? එතකොට කියනවා ඔබ මහත් මහපින් අහනවා නම් යමක් කරන්න ඕනි කියලා මේදී කරලා දෙන්න. මේදී ලබා දෙන්න. ඉතින් ඒ පුද්ගලයා ඒක අහගෙන ගිහිල්ලා එහෙනම් හොඳයි ස්වාමීන් හොඳයි බ්‍රාහ්මණ වහන්සේ ඔබ වහන්සේලා යම් දෙයක් බලාපොරොත්තු වෙනොත් මම ඒදී කරලා දෙන්නම්. මෙයා ගෙදර ගිහිල්ලා ඒ ශ්‍රමණ වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලා ඒ බ්‍රාහ්මණ වහන්සේලා කිව්වේ කොයි විදිහටද ඒ ආකාරයටම මේ පුරුදු ඉෂ්ට කරනවා. ඒ කීපෙදි වෙනසක් කරන්නේ ඔබ වහන්සේලා මේ විදිහටද කිව්වේ මම ඒ විදිහටම කළා. ඔබ වහන්සේලා කිව්වේ මේ විදිහටම මේ දේ ගේන්න කියලාද මම ඒ විදිහටම ගෙනාවා. ඔබ වහන්සේලා කැමති මේකෙන්නේ ඒකට කැමති දේම මම ගෙනාවා කියලා මේ පොරොන්දු වෙච්ච දේ ඒ විදිහටම කරනවා. බුදුරණන් වහන්සේ දේශනා කරනවා අන්නේ ඒ වගේ පුද්ගලයන් මනුස්ස ලෝකෙට ආවම ව්‍යාපාරය පටන් ගත්තොත් ඒ ව්‍යාපාරය එයා හිතන විදිහට වෙනවා කියනවා. එයා හිතන ව්‍යාපාරේ මට මෙහෙම වෙන්න ඕනි කියලා. එයාට ඒ විදිහට මේ ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්. එතකොට මේ දැන් සමහර අය කියනවා නේද මං හිතුවා මෙන්න මේ විදිහට මට වෙන්න ඕනි කියලා මේ ව්‍යාපාරේ මං හිතපු විදිහට වුණා කියලා කියන අය ඉන්නවනේ. අන්න ඒක රහස තමයි මේ සසරේ කළ කර්මය. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියනවා මේ සාරිපුත්ත තව කාරණාවක් ඇහුවනේ. මොකක්ද ඒ කාරණාව? ඒ තමයි ව්‍යාපාරයක් පටන් ගත්තාන් පස්සේ ඒ ව්‍යාපාරය ව්‍යාපාරිකට හිතාගන්න බෑ මේක දිනු වෙනවා නේද? ව්‍යාපාරිකට හිතාගන්න බෑ මේක මේ තරම් දිනු වෙනවා කියලා මටවත් හිතාගන්න බෑ කියලා මේ ව්‍යාපාරික සතුට වෙනවා. එහෙමයි ඉන්නව නේද? මම මෙච්චර දිනු වෙනවා කියලා මට හිතා මං හිතුවේ නෑ. හිතා ගන්නද දැන් මං කොයිතරම් දැන් දිනු වෙලාද මේ ව්‍යාපාරය කියලා හිතන අය ඉන්නවනේ. එහෙම වෙච්ච අය ඉන්නව නේද? බුදුරණන් වහන්සේ දේශනා කරන පිංගල් සාරිපුත්ත
ඒකට හේතුව තමයි මේ කලින් ජීවිතවලදී සමරයන් වහන්සේලා බ්‍රාහ්මණයන් වහන්සේලා ගාවට ගිහිල්ලා අහනවා සමරයන් ස්වාමීන් වහන්ස අපි මොකක්ද වෙන්න ඕන කිව්වන් පස්සේ ඒ ස්වාමීන් වහන්සලා කියනවා ඔබතුමා මේ අහනවා නම් ඔබතුමී මේ අහනවා නම් මෙන්න මේ විදිහට අපිට කරලා දෙන්න මේ දී ලබා දෙන්න කියනකොට මෙයා ගෙදර ගිහිල්ලා කල්පනා කරනවා සමෙන් වහන්සලා බ්‍රාහ්මණයන් වහන්සලා කියන මහා උතුමෙන් වහන්සේලා මේ ලෝකේ ශ්‍රේෂ්ඨය ඒකින්ද මේ ස්වාමීන් වහන්සලාට හිතා ගන්න බැරි දෙයක් මම මේ වැඩේ කරන්න ඕන මට පුළුවන් උපරිම දේ කරනවා කවුරු එකතු කරගෙන හරි කමන්නේ උපරිම දේ මම කරලා දෙනවා කියලා ස්වාමීන් වහන්සලා හිතා ගන්නත් බැරි දෙයක් මේ කටයුතු කරනවා එතකොට ස්වාමීන් වහන්සලා ගාවට ගිහින් ස්වාමීනි මෙන්න ඔබ වහන්සලා මේට අවශ්‍ය දේ කියලා උන්න පූජා කරනවා पूजा कर मे स्वामी नाला की ना अने महात्म मेच्चर महंसी गल हितिवत नहीं मट हिता मे मे उब तुम मेच्चर महंसीना महंसीना की थिंग मे थिंग गुडाक महंसी तीन की मे स्वामी हिता गे मे आगे कैप खीरी मगेन अन्न हिता गंड बेरे विधि भूम सकास यम दया दिन अद हितु नती हितुरा तेड़ा हुंदर दे कर देड़ा भारत दया पुरु दया අන්න බුදුරණාහි දේශනා කරනවා පිංගල් සාරිපුත්ත ව්‍යාපාරය පටන් ගත්තන් පස්සේ මිනිස්සු ලෝකෙට ඇවිල්ලා අන්න ඒ අයගේ ව්‍යාපාර තමයි Tamante හිතා ගන්නවත් බැරි විදියට මේ ව්‍යාපාරේ දිනු වෙන්නේ දෙකද ලස්සන කාරණා ටිකක් මෙතන නේද ඉතුරු පිංගුතුනි මෙතනදී අපි මේ අපි අහලා තිනවා මේ දන් දීම ගැනනේ. එතකොට බලන්න මෙතන ගොඩාක් අපිට වැදගත් වෙන දන් දීම ගැන ඉගෙන ගන්නකොට මේ දන් දීමේ පිළිවෙලක් තියෙනවා. මේ ලෝකේ ඉන්න තිරිසන් සතු නේද? තිරිසන් සතෙකුට දානයක් දුන්නොත් ආනිසංස කීයද? 100යි නේ? ඔව්. ඊළඟට දුස්සීල කෙනෙකුට දානයක් දුන්නොත් ඈ දාහයි නේද ඊළඟට මේ පෘතජන ඒ කියන්නේ එයා මේ බුදුරණහස් ධර්මයේ සරණ ගිහිල්ලා නැහැ වෙනත් ආගමක නමුත් පන්සිල් රකින්නා ඉන්නා නේද වෙනත් ආගම වුණත් නේ ඒ කට්ටිය තන අපි මේ අපි මොන ආගම වුණත් සතු මරන්න එක හොඳ නැහැ නේද සොරකම් කරන වැරදිදයක් වැරදි කාමසේවෙනි බොරු කියන එක මත්පැන් බොන එක වැරදියක් කියන එක සමහර අය අනුමත කරන අය ඉන්නා නේ මේ මනුස්ස ධර්මයක් ඇටියෙද ඒ වගේ වෙන ආගම් වල ආයෙ ඉන්නවා ඒ වගේ කිනුකට දානයක් දුන්නොත් ඈ ආනිසංස ලක්ෂයයි කියන මොකද්ද මේ කියන දේශනාව දක්ඛිනා විභං කියලා සූත්‍රයක් තියෙනවා අන්නේ දේශනාව තමයි මේ තියෙන විස්තරනේ ඊළඟට සමහර අය ඉන්නවා කැලෑවේ තපස් රකින්න අය බුදුරණන් වහන්සේ ධර්මය දන්නේ නැහැ බුදුරණන් වහන්සේ දේශනා කරපු බණ භාවනා දන්නෙත් නැහැ නේද සමහර අය ඉන්නවා නේද ඒ වගේ තාපසවරයෙකුට බණ භාවනා කර රාගින් රාගය යටපත් කරන දේසි යටපත් කරන හොඳට භාවනා කරන අය ඉන්නවා ඒ වගේ කෙනෙකුට දානයක් දුන්නොත් ආනිසංස කොච්චරද බුදුරණන් දේශනා කරනවා ආනිසංස කෝටිය තේනද ඉතින් බුදුරණන් දේශනා කරන තවත් අය ඉන්න මේ ලෝකේ බුදුරණන් වහන්සේ සරණ ගිය ධර්මයේ සරණ ගිය සංඝ රත්නයේ සරණ ගිය තෙරුවන් සරණ ගිය සිල්පද පහ රකින්න සතු මරන්නේ නැති සොරකම් කරන්නේ නැති වැරදි කාමසේනේ බුරු කියන්නේ නැති ඊළඟ මත්පැන් බොන්නේ නැති අය ඉන්නව නේද තෙරුවන් සරණ ගිය තෙරුවන් සරණ ගිහිල්ලා සිල්පද පහ රකින්න කෙනෙකුට දානයක් දෙනවා නම් ආනිසංස කොච්චරද බුදුරණන් වහන්සේ කියන ආනිසංස අනන්තයි කියනවා අනන්ත ප්‍රමාණ ආනිසංස තියෙනවා ඉතින් බුදුරණන් වහන්සේ දේශනා කරනවා මේ බුදුරණහන්සේ සරණ ගිය ධර්මයේ සංඝරත්නයේ සරණ ගිය පැවිදි ශ්‍රාවක සංඝරත්නයේ ඉන්නවා රාග දේශ මොහ ප්‍රහාණය කරන මාර්ගෙට පිවිසලා ඉන්න සුපටිපන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ඍජුවිටිපන්න චතුරාර්ය සත්‍ය ධර්මයේ ලෝක අවබෝධ කරන අදහස තියෙන ඥායපටිපන්න ලෝකයට බුද්ධ වචනේ පමණක් කියා දෙන සාමිචිපටිපන්න මෙවන් වූ ගුණයෙන් යුතු නේද මහා සංඝරත්නය කඩේ ඉන්න බුදුරණහන්සේගේ එවන් කිනුකට දානය දුන්නොත් කොච්චරද? ඔව් අනන්තය ප්‍රමාණයි කියලා.
එතකොට බලන්න පිංගතුනි අපි මේ දානෙමි වුණත් දානයක් වුණත් අපි හොඳට දෙන්න පුරුදු වෙන්න ඕන. ඒ කියන්නේ මේ එතකොට දානය දෙනකොට අංග සම්පූර්ණ අපි දැනෙන් ඉන්න ඕනේ මේක පිළිවෙල. නේද? දැන් අපිට පුළුවන් මේ මේ තිරිසන් සතෙකුට වුණත් බොහොම හොඳට සතාරුණත් හිතාගන්න බැරි විදිහට අපිට දෙන්න පුළුවන් අවස්ථා නේද? කෑම වෙලා. නේද? සාමාන්‍ය පුද්ගලයන්ට ඊළඟ ස්වාමීන් වහන්සේලාට නේද? අපිට පුළුවන් විදිහට අපිට කරන්න හැකියා ඇති කරගන්න ඕන. ඒ වගේම අපිට පුළුවන් මේ දන් දීම ගැන පුරුදු වෙනකොට හැමදාම අපි දවසකට තුන් වෙලක් සම ගිය කෑම ගන්නවා නේද? හැමදාම අපි මේ පින ගැන දන්න කෙනා බත් වේලින් එක බත් කටක් අයින් කරනවා මොකක් සඳහාද? තිරිසන් සතෙකුට ආහාරයක් ඒවා කියලා. අපිට පුළුවන් මේ හැමදේ පුරුදු කරන්න. ඒ වගේ මේ අපි මේ කාරණා ඉගෙන ගන්න ලැබුණේ ඉගෙන ගන්න ඕන. දැන් බුදුරණන් වහන්සේගේ මහා ශ්‍රාවක සංඝරත්න දානයක් දෙනවා කියන්නේ විශාල පිනක් නේද? එතකොට අපි මේ දන් දී මුණත් හොඳට කරනවා නම් අපිට යම් ජීවිතයක ව්‍යාපාරයෙන් පටන් ගන්නවා නම් මේ ජීවිත සාර්ථකත්වයට මහා බලපානවා. දැන් හේතුව තමයි මේ ස්වාමීන් වහන්සේලා ගැන අපි හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕන. දවසක් චුන්ද කියලා මේ බ්‍රාහ්මණේ ස්වාමීන් වහන්සේලාට දානයක් ලෑස්ති කරනවා. දානයක් ලෑස්ති කරන් පස්සේ චුන්ද කියන බ්‍රාහ්මණයා එදා හදලා තියෙන දානය මේ සම්පූර්ණ රත්තරන් භාජනවල තමයි තියෙන්නේ. ඒ දානේ තියෙන කොහොමද රත්තරන් භාජනවල? ඉතින් ස්වාමීන් වහන්සේලා දානේ වළඳන්න ආවා. වැඩිය බුදුරණන් වහන්සේත් එක්ක දාන වළඳන්න වැඩියන් පස්සේ එක ස්වාමීන් වහන්සේට ඉදුණු මේ රත්තරන් භාජන තියෙන්නේ මාත් හිමිට එකක් ගන්න ඕනේ කියලා ඔන්න හිමිට පාත්‍රය දාගන්නවා. මේක දකින්න චුන්ද බ්‍රාහ්මණයා දැක්කන් පස්සේ මේ ඒ වෙලාවේ දැන් කතා කරන්නේ නැහැ. ඇයි මිනිස්සු ගොඩාක් ඉන්නවා ස්වාමීන් වහන්සේලා ඉන්නවා. හැබැයි චුන්ද බ්‍රාහ්මණ හරි ආදරේ ස්වාමීන් වහන්සේලාට. ඉතින් ප්‍රසිද්ධිය කතා කරොත් මේ හරි නෑනේ මේක. චුන්ද ඒක බල්ලා නිශ්ශබ්දව හිටියා. උන් දාන කටයුතු හොඳට ලස්සන කෙරුණා. කෙන්නම් පස්සේ ඔන්න දවසක් චුන්ද බ්‍රාහ්මණයා භාගතුන් වහන්සේ හම්බෙන්න ගියා. භාගතුන් වහන්සේ හම්බෙන්න ගිහිල්ලා භාගතුන් වහන්සේ මුණ ගැහිලා බුදුරණන් වහන්සේන් අහනවා මේ භාගතුන් වහන්සේ මේ ශාසනයේ ස්වාමීන් වහන්සේලා මේ කොයි වගේ අයද ඉන්නේ? ඉතින් බුදුරණන් දැනගත්තා දැන් මෙයා මොකද්ද මේ අහන්න ඉන්නේ කියලා. ඉතින් බුදුරණන් වහන්සේ කියනවා පින්වත් චුන්ද මේ ශාසනයේ ඉන්නවා මෙන්න වර්ග කිහිපයක් ස්වාමීන් වහන්සේලා වර්ග කිහිපයකට ඉන්නවා. ඒ තමයි මේ ශාසනයේ ඉන්නවා මග වඩන ස්වාමීන් වහන්සේලා. මේ මාර්ගයේ දියුණු කරන උත්සාහ කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා මග ජයගත් මාර්ගයේ ආරෂ්ඨ මාර්ගයේ ගිහිල්ලා මේ මාර්ගයේ අරහත්සෝයේ ලබාගත්ත ඒ මාර්ගයේ ජයගත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ සබුදුරන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නය තුළ. ඒ වගේම මේ තවත් සමාන ස්වාමීන් ඉන්නවා මග දේශන මාර්ගයේ හොඳට දේශනා කරන ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඒ වගේම පින්වත් චුන්ද මේ ශාසනයේ ඉන්නවා මග නසන අයත් මේ මාර්ගයේ මේ ශාසනයේ නසන අයත් ඉන්නවා. ඉතින් මොකද්ද මග වඩන ස්වාමීන් වහන්සේලා ඉන්න මග ජයගත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා මග දේශන ස්වාමීන් වහන්සේලා ඉන්නවා මාර්ගයේ නසන ශාසනයේ නසන ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. හැබැයි චුන්ද මෙන්න මේ වගේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා කියලා දැනගෙන හිටියම ඇති කිව්ව. තේනද? හැබැයි සංඝයා වෙනුවෙන් අපහදින්න එපා. මෙහෙම ස්වාමීන් වහන්සේලා ඉන්න මෙන්න මේ වගේ නේද? මග වඩන, මග ජයගත්, මග දේශන, මග නසන ස්වාමීන් වහන්සේලා මේ ශාසනේ ඉන්නවා. හැබැයි මෙහෙම ඉන්නවා කියලා දැනගන්න හැබැයි සංඝයා ගැන අපහදින්න එපා කියන නේද? එතකොට පින්වතුනි අපිට මෙන්න මේ වගේ කාරණා දැනගත්තාන් පස්සේ අපිට බොහොම හොඳට පුළුවන් තමන්ගේ හිත ආරක්ෂා කරගෙන අපිට යම් දානයක් හරියට කරන්න. සමයන් වහන්සේලා බ්‍රාහ්මණන්සලා හම්බුනාන් පස්සේ
අපිට යම් පිනක් කරන්න අවශ්‍යතාවය ඇති වුණාම අපි පුරුදු ඉන්න ඕන අපේ හිත ආරක්ෂා කරගෙන අපිට පුළුවන් උපරිම විදියට කරන්න නේද හොඳට පුරුදු වෙච්ච දේවල් හොඳට කරුත් මොකද වෙන්නේ තමන්ටම ඒක බලපාන්නේ සමහර අය මේ පුරුදු දේවල් පුරුදු වෙච්ච දේවල් මග අරින්නේ එහෙම නැත්නම් බාල විදියට දෙන්නේ හේතුව මොකද ඕ සමරන් වහන්සේලාගෙන ඒ ස්වාමීන් වහන්සේලාගෙන හරි අවබෝධයක් නැති නිසා ඒ වටිනාකම දන්නේ නැති නිසා නේද දැන් බුදුරණන් වහන්සේ දේශනා කරන මේ ලස්සන සිදුවීමක් තියෙන ඒ දක්ෂිණී බං කියන සූත්‍රයේම සූත්‍රයක මේ අර විස්තර කරන්නේ මේ බුදුරණන් වහන්සේට පූජා කරන්න යන මහා ප්‍රජාපති ගෝතමි සිවුර තමන් අතින් මහලා ඒක පූජා කරන් පස්සේ බුදුරණන් වහන්සේ කියන්නේ මේ මේ ඕක මට පූජා කරන්න එපා මහා සංඝ උදෙසා පූජා කරන්න කියලා මහා ප්‍රජාපති ගෝතමී කියනවානේ ස්වාමීනි මම ඔබ වහන්සේට මේක සකස් කරන් ආවේ ඒක නිසා මේක පිළිගන්න කියලා ඉතින් බුදුරණන් තුන් වතාවක් කියන ඕක මේ තනි තනි කෙනෙකුට නෙවෙයි පූජා කරන්න ඕන මහා සංඝ රත්නය සීකරගෙන පූජා කරන්න ඒ කියනකොට මේ ඊට පස්සේ මොකද කියන්නේ බුදුරණන් වහන්සේ ලස්සන දේශනාවක් කියා දෙනවා මහා සංඝ රත්නේ වටනාගමයි ඒක දිදී බුදුරණන් වහන්සේ කියනවා පින්වත් මහා ප්‍රජාපති ගෝතමී අනාගතයේ පහළ වෙන දුස්සීලෝ ස්වාමීන් වහන්සේලා कोई वगे दुशील बाट पातना सिगुर नहीं कहपाट पटिया तरह वेली तीन लमाई हदनवा इला रखिराक्षा तीनवा इलाट व्यापार करना ये हेमदेम करना हरिक दुशील स्वभाव हंगिनी हेबई महाप्रजा गौतमी एवं कासाव कंटक एवं कासाव कंटक पहाल अनागति एवं स्वामी नाद पवा यंपिनी सदा सिथी यम दान अद्यन अद ये दाने महात्फले महतान संताय गोहमद अतिथि हिटिया सारिपुत्र मुग्गल्लान महाराता नहांसेला अन्येवन गुणयति महासंगरत्ने अनागति पहाल विन्न पुडुवां वर्तमान वेडिन्न पुडुवां तुंकालुटयत महासंगरत्ने तमाय मम ये दाने देन्नी कियला अन्ये विदियट पूजा करगन्न अन्ये दाट ए यम किसी किनी पूजा करनवाद अन्दाड़े दाने महात्मे महातान संसय नीद इतने पिंगुनी अभी मे कारण मे देश अभी अनुकूल मे दाने वटनाक महात्मल अनुकूल महावस्तु अभी वेडियनो नीद मे लंका भी नीद स्वामीनाथ गमक गमक पास अन्नो नीद अपड़ पुलव मे अपड़ पुलव पुलवंगट स्वामीनाथ मे दान वशी पूजा कर විශාල පින රැස් කරගන්න. එතකොට මේ මේ ඒ වගේම තමයි පිංගුතුනි අපිට පුළුවන් මේ දෙන දාණය තවත් හොඳට කල්පනා කරලා දෙන්න. නේද? දැන් ස්වාමීන් වහන්සේලා දානශාලාවකට වැඩියම ස්වාමීන් වහන්සේලාට මේ හිතාගන්න බැරි විදිහට දාන වෑංජන අපිට හදන්න පුළුවන්. නේද? දැන් අපි බලමු දැන් සමහර අය දන් දීම ගැන හරි නිරවුල් නැත්තම් එක එක මතවලට බැඳෙනවා ඒ කියන්නේ මේ සවන්නාසල මේ මේ දේවල් ආහාරයට ගන්නෙ නැහැ මේ සවන්නාසලට මේ මේව අවුගුණයි මෙහෙම කියලා එක එක විදිහට අන්තිරම අර දානයක තියෙන මේ අර මේ ප්‍රනීත භාවය ඕ පසර දානවා එහෙම වුණා මොකද වෙන්නේ සවන්නා දාන්න දෙනවා කිතා ගන්න බැරි දානයක්ද තියෙන්නේ धर्मी හොඳට ධර්ම ඉගෙන ගන්න කෙනාට හොඳට ප්‍රණීත ලෙස දානයක් සකස් කරලා පූජා කරන්න පුළුවන් එක එක මතවලට පැටලෙන්නේ නැතුව නේද? එතකොට දානයක් වුණත් යම් කිසි කටුත යම් පොරොන්දුවක් වෙනකොට හොඳ දහන් දෙනුමකින් ඉතු ඉන්න කෙනා බොහොම හොඳට බොහොම සතුටින් ඒ පින් රාශිය කරගන්නවා. එතකොට පින්තුනි ඒ වගේම තමයි අපිට මේ භාගතුන් වහන්සේ තාමත් අපතුල වැඩ ඉන්නවා කියලා හිතාගෙන ජීවමාන සිතකින් භාගතුන් වහන්සේට
උදෑසනම අපිට පුළුවන් නම් මේ මේ කිරි ආහාරය පූජා කරන්න. ඒ කියන්නේ කිරිති එකක් වගේ පුදී නේද? පිනක් රැස් කරගන්න පුළුවන් දානේ වශයෙන්. හොඳට සකස් කරලා. ඒ කියන්නේ සමසිතින් කරනකොට තරුණ කෙනෙක්ට ගන්න පුළුවන් ප්‍රමාණයේ ප්‍රමාණේ වාජින් ඉදන් පූජා කරන්න ඕනේ. ඒ වගේම අපිට පුළුවන් භාගතුන් වහන්සේ සිහි කරගෙන හොඳට ගෙදර හදන යම් දානයක් පූජා කරගන්න සමසිතින් නේද? ඉතින් මේව පූජා කරනකොට සමහර අය මේව මඟ හරිනවා. ගාථා කියන්න ඕන, පහන පත්තු කරන්න ඕන, හඳුකුරු පත්තු කරන්න ඕන කියලා නේද? ඉතින් මේ මේව ඔක්කොම මේ මේ සම්පූර්ණයෙන් කරන්න ඕනේ නෑ. අපි ගිලම්පස්සේ ලැබුණානේ ගිලම්පති පූජා කරාම ඇති. ඉතින් ගිලම්පස්සේ පූජා කිරීම පින අපිට තියෙනවා. ඊළඟට පහන පත්තු කිරීම පින නේද? දැන් අපි දානය පූජා කරනකොට ගාථා කියකින් ඉන්න ඕනේ නෑ. මේ දානේ භාගතුන් වහන්සේ පූජා වේවා. පූජා කරමින් පූජා කරාම ඒ පින අපිට රැස් වෙනවා. එතකොට මේ සමහර අය මේ ඕක ගාථා කියන්න ඕනේ වත් පිළිවෙත් කරන්න ඕනේ කියලා මග හරිනවා. ඒතර දානේ වශයෙන් ලැබෙන ලබා ගන්න පුළුවන් පින අපිට රැස් කරගන්න අවස්ථාව නැති වෙනවා. ස්වාමීන් වහන්සේ නමක් මගතුටේදී හම් වෙනකොට ස්වාමීන් වහන්සේ නමක් බ්‍රාහ්මණ වහන්සේ නමක් හම් වෙනකොට අපිට පුළුවන් ස්වාමීන් හිතා ගන්න බැරි දේ දෙයක් මග කරගන්න. අනේ ස්වාමීන් අවසරයි මෙන්න මගේ ගාණි කියලා මොනහරි වතුරු බෝතලයක් නේද? මගතුටි අපි නිතරම හම් වෙන මේ අග්‍රලේශ පින් රැස් කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා. මහා ශ්‍රාවක සංඝරත්නය සීකරන අපිට කොච්චර හිතනම් පින් කරගන්න පුළුවන්ද නේද? ඉතින් ඒ ස්වාමීන් ගමන් පහතු සල්සා දෙන්න පුළුවන්. ඒ වගේ හරි හිතා ගන්න බැරි විදිහට නොඑක් ආකාරයේ කල්පනා කිරීමේ හැකියාව ඇති වෙන්නේ හොඳට බුද්ධ දේශනා අපි ඉගෙන ගත්තම. ඉතින් ඒ නිසා පින්වතුනි මේ දාහනය කියන එක ගොඩක් වැදගත් වෙනවා. මොකක් සඳහාද? ව්‍යාපාර කටයුතු. ඒ වගේම දානකින් තවත් වැදගත් වෙනවා. මොකක් සඳහාද? ආයුෂේ, වර්ණේ, සැපය, බලේ, යසස නේද? ඊට පස්සේ සමහර අය ඉන්නවා හොඳට ධර්මය දන්නවා. ඒක ලස්සන කාරණාවක් තියෙනවා. සුමනා කියලා හරි දේවියක් භාගතුන් වහන්සේ කාට ඇහිලා අහනවා, භාගතුන් වහන්සේ බුදුරන් වහන්සේ කෙනෙක් පැහැදීම තියෙන ධර්මයේ කෙනෙක් පැහැදීම තියෙන ඊළඟට මේ ශ්‍රාව සංගරත්නයේ කෙනෙක් පැහැදීම තියෙන තිරුවන්ගනේ පැහැදීම තියෙන සද්ධාව තියෙන සීල් රකින්න ප්‍රඥාවන්ත දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ මෙහෙමයි. සද්ධාවන්ත සීල්වන්ත ප්‍රඥාවන්ත දෙන්නෙක් ඉන්නවා. මෙන්න මේ දෙන්නගෙන් එක්කෙනෙක් දන් දෙනවා. එක්කෙනෙක් දන් දෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ මෙන්න මේ දෙන්නා දිව්‍ය ලෝකේ ගියොත් වෙනසක් තියනවාද? බුදුරණන් වහන්සේ කියන සුමනා දිව්‍ය ලෝකේ ගියත් වෙනසක් තියනවා. දන් දුන්න කෙනා දන් නොදුන්න කෙනාට වඩා ඔව් දිව්‍ය ආවුසින් වර්ණින් සැපින් බලෙන් යසින් වැඩි. දැන් බලන්න සද්ධාවක් තියෙනවා, සිරුත් රකින්න ප්‍රඥා දහන් දෙනුමක් තියෙනවා. නමුත් දන් දුන්නේ නැත්නම් වෙන්නේ මොකද්ද කියලා අපිට නේද තේරුම් ගන්න ඕන. ඒ බුදුරණන් වහන්සේගෙන් අහන භාගතුන මේ දින මනුස්ස ලෝකයට ආවත් වෙනසක් තියෙනවා. දන් දුන්න කෙනා දන් නොදුන්න කෙනාට වඩා ඔව් දන් නොදුන්න කෙනාට වඩා මනුස්ස ආහුසින් වර්ණින් සැපින් බලෙන් යසින් වැඩි. බුදුරණන් වහන්සේ කියන භාගතුන් වහන්සේ මේ දින පැවිදුණු තැනසක් තියෙනවා. දන් දුන්න කෙනා දන් නොදුන්න කෙනාට වඩා හොඳට සිව්පසේ හම්බ වෙනවා. දැක්කද? සමහර අය ඉන්න දහම් දැනුමක් තියෙනවා, සිලුත් රකින්න ප්‍රඥා දහම් මේ සද්ධාවක් තියෙනවා, සිලුත් රකින්න දහම් දැනුමක් තියෙනවා. දන් දෙන්නේ නේද? ඉතින් මේක මේ වගේ කාරණා මේ වාණිජ්‍ය සූත්‍ර විනදාම ගැන අහමුණ දේශනා, ඊළඟට ඔය සුමනා කියන සූත්‍රය, ඊළඟට නිදිකණ්ඩ කියන මේ පින ගැන විස්තර කරන දේශනා නේද? මෙන්න මේ වගේ දේශනා අහනකොට අපි දිනු වෙන්නේ මොකද්ද? අතහැරීම නේද? අපිට කවදා හරි ඉපදීම නම් වූ දුකෙන් නිදහස් වෙන්න, ලෙඩවීම නම් වූ දුකෙන් නිදහස් වෙන්න, වයසට යාම වූ දුකෙන් නිදහස් වෙන්න, මරණයටපත් වීම නම් වූ දුකෙන් නිදහස් වෙන්න උපකාර වෙනවා. ඕ මේවන් වූ ක්‍රමක්‍රමයෙන් අපිට මේ අතහැරීමේ ත්‍යාගය දිනු කිරීමේ කුසලය, ඒ අතහැරීම ඒ පින උපකාර වෙනවා සසර දුකින් නිදහස් වෙන්න. ඉතින් පින්වතුනි අද අපිට මේ දේශනාවත් ඉගෙනගෙනගෙන
තවතාවත් අපට මේ සසරේ මේ සසර දුකින් නිදහස් වෙන්න ත්‍යාගයේ දිනු කරගෙන සසර දුකින් නිදහස් වෙන්න මේ දහම් කාරණාත් උපකාර වේවා කියලා සාදුකාරය පවසා සාන්දු සාන්දු සාන්දු